මේ හදිස්සියෙම තව වීඩියෝ එකක් දාන්න සිද්ධ වුණේ මේකයි. දැන් මීට කලින් වීඩියෝ එකක් මම දැම්මා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ඩයිවර්ජන්ස් ෆිබොනාචි ඔය දෙකෙන් අර ඇනලයිස්මන්ට් එකක් දැම්මනේ සතියක. දැන් ඕක ගොඩක් අය බලලා ඉවර යන්නේ අහනවා ඇයි එහෙනම් එතන මේ රිවර්සල් වෙන තැන්වලදී සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ළඟදී කැන්ඩල්ස්ටික් පැටර්න් ඕකෙදි බලන්නේ නැත්තේ කියලා ප්‍රශ්නයක් අහනවා හැමතැනදීම. ඇත්තම කිව්වොත් මම කැලස්ටික් පැටර්න් එතනදී බලන්න එපයි කිව්වේ. එන්ට්‍රි පොයින්ට් එක සමහරක් වෙලාවට මිස් කරගන්න ඉඩ තියෙන නිසා. මොකද එන්ගල්ෆින් වගේ කැන්ඩල් පැටර්න් එකක් හදනකම් බලන් හිටියොත් එන්ට්‍රි පොයින්ට් එක ගොඩක් දුරට මිස් වෙනවා. අන්න ඒක නිසා තමයි මම කැලස්ටික් පැටර්න් බලන්න එපයි කිව්වේ. උනාට දැන් ගොඩක්ම අය අහනවා අයි එතන උනාට කැලස්ටික් පැටර්න් එකක් තියෙනව නේද, ඒක බලලම ට්‍රේඩ් එකට එන්ටර් වුණා නම් හොඳයි නේද, ඔයගේ ගොඩක් ප්‍රශ්න අහනවා. මම ඉතින් ඒකට අද පිළිතුරක් දෙන්න තමයි මේ වීඩියෝ හදිස්සියෙම කරේ. මොකද ප්‍රශ්න හිතේ තියන් මේ කරන්න බැරි නිසා මේක සල්ලි කරන ගන්න දිනවන්නේ. ඉතින් මෙතනදී ඔයාලට එහෙම කැලස්ටික් පැටර්න් තු ඇඩ් කරගන්න ඕන නම් අනිවාර්යෙන් ඇඩ් කරගන්න. හැබැයි මම මේ කියන කැලස්ටික් පැටර්න් ටික විතරක් අනිවාර්යෙන්ම ට්‍රේඩ් එකක් අපි එන්ටර් වෙනකොට එතන රිවර්ස් වෙන්න කලින් කැලස්ටික් පැටර්න් එකක් හැදිලා තමයි රිවර්ස් වෙන්නේ. ඔයාලට ඕන නම් හරියටම එන්ට්‍රි එක ගන්න පුළුවන් නම් කැලස්ටික් පැටර්න් එකක් හැදින්න කලින් ගන්න කමන්නේ. හැබැයි එහෙම අමාරුයි නම් කැලස්ටික් පැටර්න් එකක් හැදෙනකන් ඉන්න. මම කලින් ඇනලයිස්මන්ට් එක කරේ මට මම කරන විදිය. يعني මම සමහර කාලට කැලන්සි පැටර්න් එකක් හැදෙන්නත් කලින් මම ට්‍රේඩර් එන්ටර් වෙනවා. හැබැයි ඒක කැලස්ටික් පැටර්න් එක හැදිලා ඉවර වුණාට පස්සේ එන්ටර් වුණා ට්‍රේඩ් එක අන්තිමට ප්‍රොෆිට්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක දැද කියනවා කොහොමද මේ කැලස්ටික් පැටර්න් එක බලන්න කියලා. මෙතනදී ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම කැලස්ටික් පැටර්න් බලද්දී රිවර්සල් කැන්ඩිස්ටික් පැටර්න් වල හැම එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ෂූටින් ස්ටා එක ප්‍රශ්නයක් නැහැ. ඩොජි එක. ඩොජි එකේ වර්ග තුනක් තියෙනවානේ. ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එක තියෙනවා. ගැවස්ටන් ඩොජි එක තියෙනවා. පික්ෂෝ මෑන් ඩොජි එක තියෙනවා. ඔය තුනක් ප්‍රශ්නයක් නැහැ. අන්නේ බිග් එකට එන කැන්ඩිස්ටික් පැටර්න් විතරක් මෙතන යූස් කරන්න. හේතුව තමයි එන්ගුෆින් වගේ බලගන්න හිටත් එන්ටර් පොයින්ට් එක මිස් වෙනවා. අපි පොඩ්ඩක් මේක චාට් එකම බලමු පොඩ්ඩක් ලේසි වෙන්න. හරි මෙතන දැන් ඔන්න කලින් විදියටම ඩවුන් ට්‍රෙන්ඩ් එකට අදාළව සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලයින් එකක් ප්ලේස් කරගත්තා. ඊට පස්සේ ෆිබොනාචි ඇඩ් කරගන්නවා. දැන් ඔයාලට කැන්ඩිස්ටික් පැටර්න් දන්නේ නැත්නම් මේ වීඩියෝ කියලා බලන්න. මම ඒකේ ඩොජි ගැන නම් කියලා නැතු ඇති ඩොජි පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඒ ගැන තියෙනවා. එතකොට ෆිබොනාචි ලයින් එකක් ප්ලේස් වෙන අපි සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලයින් එක ගාවි. හරි තව එකක් බලන්න ඕනේ. ඩයිවර්ජන්ස්. ඕකේ හරි. දැන් එතකොට මෙතෙන්ට අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕන. කෙනෙක් හරියටම මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලයින් එක ගාවෙදිම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා 25 20 මිනිට්. එතකොට 5 10 15 20 25 ට්‍රේඩ් එක ITM. දැන් කෙනෙක් ඉන්නවා මෙතන කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් හැදෙනකම් බලන් ඉන්න. එයාට දැක් ගන්න පුළුවන් වෙනවා ටික වෙලාවකින්. දැන් කෙනෙක් ඔන්න මේ කැන්ඩල් එක හැදලා ඉවරලා ඊළඟ කැන්ඩල් එකෙම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. තව කෙනෙක් කැන්ඩල්ස්ටික් පැටර්න් බලන් ඉන්නවා. ඉතින් තව පොඩි වෙලාවක් බලන් ඉන්න ඕන ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. එතන ඉතරයි වෙනස තියෙන්නේ. මෙන්න මේ මොකද්ද? මේක ඩොජි එක. මේක මොකද්ද ඩොජි එක? ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි. මේ වික් එක නෙමෙයි, මෙන්න මේ බා එක දෙපැත්තට තියෙන බා එක උඩින් තියෙන්නේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකේ. මේක යටින් තියෙනවා නම් උඩ කූරක යටින් තියෙනවා නම් ඒකට අපි කියන්නේ ග්‍රැවස්ටෝන් ඩොජි එක කියලා. එතන මෙතන මේ ඩොජි එකක් හැදෙනවා. මේක රිවර්සල් කැන්ඩල් පැටර්න් එකක්. එතකොට මේක හැදුන පස්සේ මෙන්න මේකෙන් පස්සේ ඊළඟ කැනල් එක ඕපන් වෙනවත් එක්කම ට්‍රේඩර්ට එන්ටර් වෙන්න ඒත් ඩීප් ITM. හරි තේරෙනවානේ මම මෙතනදී කියන්න උත්සාහ කරන දේ. අර කැමති නම් කැනලිස්ටික් පැටර්න් එකකුත් හැදෙනකම් බලන් ඉන්න. හැබැයි එතන අනිවාර්යෙන්ම ඩයිවර්ජන්ස් තියෙනවා, ෆිබොනාචි තියෙනවා, සපෝර්ට් නම් රෙසිස්ටන් හරියට ප්ලේස් වෙලා තියෙන්න ඕනේ. ඒ දේවල් අනිවාර්යයි. ඔයාලට ඕන නම් මේ විදිහට ස්ට්‍රැටජි එකට හතරම එකතු කරගන්න ප්‍රශ්නයක් නැහැ. මම හිතුවේ ඇනලයිසින් වීඩියෝ එකේදී ඒකත් පෙන්වන්න ගියොත් වැඩි අමාරු වෙලා ඔක දරා ගන්න බැරුව වැඩි අනාගන්නේ කියලා. ඒකයි මම හිතන්නේ කැලස්ටික් පැටර්න් ගැන නොකියුවේ. කැමති නම් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ෆිබොනාචි ඩයිවර්ජන්ස් කැලස්ටික් පැටර්න් යූස් කරන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ITM රේට් එක තව ටිකක් වැඩි වෙයි. එච්චරයි වෙනව නම් වෙන්නේ. ඔය එකක් තව එකක් බලමු අපි. චාට් එකෙන්ම බලන්න බලමු. හරි මේ තියෙන තව එකක්. මේ කැට් JPI පෑයිකෙම තමයි මම ගත්තේ. මෙතන සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලයින් එක පේනවනේ. මෙතන සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලයින් එක තියෙනවා. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලයින් එක කියන්නේ ශූන්‍යයක් තමයි අපි ඇඳගන්නේ. හරි
ඊට පස්සේ අපි බලන්න ඕන මේකේ ෆිබොනාචි. ඔන්න ෆිබොනාචි හරියටම ලයින් එකක් වෙනවා මෙතන. ගාන්ට ෂේප් නේ. ඒ කියන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් වලට අදාළව තමයි මම ෆිබොනාචි කැන්දේ. එතකොට ඔයාලට පේනවා දැන් ප්‍රයිස් එක මෙහෙම මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනවා. දැන් බලමු ඩයිවර්ජන්ස් තියෙද කියලා. ඩයිවර්ජන්ස් ඕකේ නේ. ඩයිවර්ජන්ස් ඕකේ. එහෙනම් දැන් බලන්න ඕන ඔයාලා ට්‍රේඩර් එන්ටර් වෙන්න. කෙනෙක් ඔන්න මෙතනදී ට්‍රේඩර් එන්ටර් වෙන්න බලන්න. එයාට පේනවා එයාගේ සයි සූන් එක කඩාගෙන උඩට යනවා. හැබැයි තව ටිකක් කියලා බලන් ඉන්නකොට පේන එක පාට පල්ලෙහාට යනවා. එතන මේ වීක් හැදෙනවා. ඒ කියන්නේ සෙලින් ප්‍රෙෂර් එක මෙතන වැඩි. උඩට ගිය කැන්ඩල් එක පල්ලෙහාට ප්‍රෙෂර් එකකින් එනවා. එයා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා පල්ලෙහාට එනවත් එක්ක දැක්කම. නැත්නම් එයා රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා දැක්කම. කැනල් ස්ටික් පැටර්න් තුත් අධ්‍යයනය කරන්න කෙනෙක්ට මෙතන පේනවා මේ හැදෙන කැනල් එක මොකද්ද. මම මේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් ලයින් පොඩ්ඩක් අයින් කරන්න. පේන්නේ නැහැනේ මෙතන හැදෙන කැනල් එක මොකද්ද මේ තියෙන්නේ. මේක ඇවිල්ලා ග්‍රැවස්ටෝන් ඩොජි එක. මේ ඩොජි එකක් හරිද මෙන්න මේ යට බායක පල්ලෙහෙන් තියෙන්නේ ඩොජි එකේම ග්‍රැවස්ටෝන් ඩොජි කියන වර්ගීකරණය. මේ බායක උඩින් තියෙනවා නම් ඒක ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි. ඩොජි එකක් හැදෙනවා. ඉතින් මෙතන ට්‍රේඩ් ඩෙන්ට වෙන්න 2025 5 10 15 25 deep itm divergence okay ne deep itm ඉතින් ඔන්න ඔය වෙනස තමයි මට කියන්න ඕනේ. කැමතිනම් candlestick pattern තුත් add කර ගන්න. හැබැයි අර මං කිව්ව අනිත් දේවල් අනිවාර්යයෙන්ම හරියටම බලන්න ඕන. හරිද? ඉතින් මම මේ short video එකක් කරේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද අහන අහන ඉවරයක් නැහැ. මට ඒක කියන්න තේරෙන්නේත් නැහැ කොහොමද කරන්න ඕන කියලා. ඒ නිසා තමයි chart එකෙම video එකක් අරගෙන මං කරේ. ප්‍රශ්න තියෙනම් අහන්න, comment එකක් දාන්න, Telegram group එකට join වෙලා ප්‍රශ්න විසඳ ගන්න.